ඩොක්ටර් ලියපු පළවෙනි පොත දරුවට දැනෙන්න ආදරය කරන්න. දෙමාපියෝ දරුවන්ට හරිම ආදරෙයි. හැබැයි ආදරේ පෙන්වන්නේ නැහැ. මොකද දෙමාපියෝ හිතනවා දරුවට ආදරේ පෙන්වුවහම දරුවා නරක් වෙයි කියලා ලොකු මිත්‍යා විශ්වාසයක තමයි අපි ඉන්නේ. ඒක නිසා තමයි අතරම ගොඩක් වෙලාවට මේ අපි කොච්චර ආදරේ වුණත් දරුවට මේ ආදරේ පෙන්වන්නේ නැත්තේ. ඉතින් දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුදු 18 වෙනකම්ම දරුවාගේ මොළයේ වේගවත් වර්ධනයක් වෙනවා. පෞරුෂ වර්ධනය වෙන්න, මොළයේ වර්ධනය වෙන කාලය. ඉතින් ඔබට පුළුවන් මේ කාලය නිසි ලෙස ඔබේ දරුවව උත්තේජ කරොත්, ඔබේ දරුවගේ දක්ෂතා හඳුනගෙන දක්ෂතාවලට සහයෝගය දුන්නොත්, දරුවාගේ අභිමානය වර්ධනය වෙන විදිහට දරුවව උත්තේජ කරොත්, නිසැකයෙන්ම ශක්තිමත් වැඩිහිටියෙක් බවට ඔබේ දරුවව සමාජයට යවන්න. ඉතින් එතනදී දරුවව උත්තේජ කිරීම කියන එක තමයි ඇත්තටම වැදගත්. දැන් ඩොක්ටර්ත් ගැටලු කීපයක්ම කිව්වා. ඉතින් ළමා කාලයේ හරියට දරුවව උත්තේජ නොකිරීමත් එක්ක තමයි ගොඩක් වෙලාවට පෞරුෂය සම්බන්ධ ගැටලු වගේම මානසික ගැටලු වලට ඔබේ දරුවා පත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු නේද නිර්මිනී කොහොමද මේ දරුවව උත්තේජ කරන්නේ කියලා. සමහරවිට අපි වචනකින් කිව්වට අපි හරියට දන්නේ නැහැනේ. ඉතින් පළවෙනි දේ තමයි දරුවාගේ දක්ෂතා හඳුන ගන්න එක. දරුවාගේ දක්ෂතා සමහරවිට දරුවා සංගීතයට දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්, නර්තනයට දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දක්ෂතා එන්නේ ජානවලින්. සමහරවිට අපේ තාත්තට අම්මට හොඳට සින්දු කියන්න පුළුවන් නම් දරුවටත් සමහරවිට පුංචි කාලේ මේ හැකියාවන් ඔබට පේන්න ගන්නවා. ඒවට කියනවා මිර නියුරෝන්ස් කියලා. ඉතින් ඔබට පුළුවන් නම් මේ දක්ෂතාවය හරියට උත්තේජ කරන්න. සමහරවිට ඔබට පුළුවන් පුංචි වෙලාවක දරුවත් එක්ක වාඩි වෙලා සින්දුවක් කියන්න ක්ලැප් කර කර. සමහර වෙලාවට පුංචි පුංචි වාද්‍ය භාණ්ඩ ලොකු දේවල් දෙන්න ඕනේ නැහැ. සමහරවිට අපි හිතමු අවුරුදු 3ක 4ක දරුවෙක් නම් ඔය මම දැකලා තියෙනවා සමහරවිට සෙල්ලම් බඩු කඩවලවල ප්ලාස්ටික් චූටි, ඕගන්ස්, ඩ්‍රම් සෙට්ස් වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ සංගීත වයසට සුදුසු විදිහේ සංගීත භාණ්ඩ දීලා දරුවගේ මේ දක්ෂතාවය උත්තේජ කරලා ඒක ඉස්සරහටම ගෙනියන්න පුළුවන්. දරුවව කොහොමද අභියෝගවලට මුහුණ දෙන්න පුරුදු කරන්න කියන එක. ඉතින් මේ අභියෝගවලට පුරුදු කරනවා කිව්වහම නිර්මිනී අතරම ගොඩාක්ම තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න විදිහ ගැන ගොඩක් අයට කුසලතාවයක් නැහැ. දැන් මම මෑත කාලේ නම් ගොඩක්ම ෆැමිලි කවුන්සලින් කරන්නේ, ගොඩක් පවුල් උපදේශනය. එතකොට සමහර වෙලාවට අපි ළඟට විවාහ වෙච්ච යුවළවල් එනවා, දරුවොත් එක්ක පවුල් ජීවිත ගත කරන කට්ටිය ඉන්නවා. සමහර වෙලාවට දරුවෙක්ගේ ප්‍රශ්නයක් වුණත් අම්මා තාත්තට තේරෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රශ්න විසඳ ගන්න අභියෝගවලට මුහුණ දෙන්න හුරු කරන්න ඕනේ පුංචි කාලේ ඉඳලම කියන මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඉතින් අභියෝගවලට පුරුදු කරද්දී කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි දරුවාගේ කුසලතාවයන් වර්ධනය කරන එක. හරි සරල දේවල් මේවා අපි හිතන්නේ නැති වුණාට ඔබ අම්මා කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබ පොල් ගාන වෙලාවට දරුවාගේ වයසත් එක්ක අපි මේ වැඩ ඇක්ටිවිටීස් කරන්න ඕනේ. ඇත්තටම මේ දරුවට චුට්ටක් කියන්න ඕහද මට පොල් ටිකක් ගාලා දෙන්න. සමහරවිට අම්මට පුළුවන් අම්මා රෙදි ටික හොදනවා නම් දරුවවත් පොඩි බංකුවකින් තියලා දරුවවත් ඒකට එකතු කරගෙන රෙදි ටික හොදන්න. මේ වගේ පොඩි පොඩි කුසලතාවයන් පුංචි කාලේ ඉඳලම වර්ධනය කරන්න පුළුවන්. මොකද මං ළඟට එන ගොඩක් දරුවෝ ගත්තොත් එහෙම ලේස් එකේ ඉඳලා අම්මා තාත්තා ගැට ගහනවා, පොත් බෑග් එකේ ඉඳලා අම්මා තාත්තා සූදානම් කරලා දෙනවා. දැන් මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් තියෙනවානේ. ඔන්ලයින් ක්ලාස් එක පවා අම්මා තාත්තා මතක් කරනවා. කිසි රෙස්පොන්සිබිලිටි එකක් දරුවට චූටි කාලේ ඉඳලා දෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක දරුවගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීම චූටි කාලේ ඉඳලා පුංචි කාලේ ඉඳලා අඩු වෙන්න පුළුවන් මේ දේවල් නිසා. ඔව් දැන් ඇත්තටම නිර්මිනී දැන් ඔතෙන්දි දැන් ඔය පොල් ගන්න කිව්වම කට්ටියට මොකටද මගේ දරුවට පොල් ගන්න උගන්වන්නේ කියලා. විද්‍යාර්ථීන් මම දැක්ක ලස්සන ලිපියක්. අපි හැමෝම දැන් පොල් මෙහෙම අරගෙන මෙහෙම ගානව කියන්නේ ආත්ම විශ්වාසය පිළිබඳ නියුරෝනල් මිලියන්ස් ගානක් හැදෙනවලු මොලේ. I can do it කියලා. ඒ කොන්ෆිඩන්ස් එක. ඒක නිසා දරුවා පුංචි පුංචි දේවල් වලට හැමදේටම සහභාගී කරගන්න. ඔළුවට විෂය විතරක් ගිල්ලන්න යන්න එපා. ඊළඟ දේ තමයි අපේ අතින් සිද්ධ වෙන ලොකු වැරද්දක් අපි දරුවව සමහරවට අනවශ්‍ය විදිහට බය කරනවා. අපි හිතමුකෝ දැන් දරුවා අතින් මොනවා හරි දෙයක් බිඳුණා කියලා අපි බය කරනවා. ඕක බින්දද කොයි වෙලේ තල්ලන දේ බිඳිනවා කිය කිය අයින් වෙන්න කියලා එයාට සමහරවට තරවටු කරලා අනවශ්‍ය විදිහට ඒක ලොකු ඩ්‍රාමා එකක් කරගන්නවා. එපා 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 හැම එකටම එපා.
ඉතින් ඒකත් එක්ක දරුවට අනවශ්‍ය විදිහේ බයක් ඇති වෙන්න පුළුවන් දරුවා ඉනිහිබිට් වෙන්න පුළුවන් ඒක නිසා ඔබට පුළුවන් මේ වගේ දෙයක් දරුවා අතින් වුණොත් දරුවත් එක්ක ඒක ගැන කතා කරන්න ඔයා අතින් මේක බිඳුනද කමක් නැහැ අම්මට කොස්සගෙන දෙන්න කියලා බබාවත් එකතු කරගෙන ඒක අස් කරන්න දරුවාත් එක්කම ඒ ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න පුළුවන් ඉතින් මෙතනදී දරුවාගේ ආත්ම විශ්වාසය කොන්ෆිඩන්ස් කියන දේ ගොඩ නැගෙනවා ඊළඟට වැදගත් දෙයක් තමයි දරුවව පුංචි කාලේ ඉඳලා ක්‍රීඩාවකට යොමු කරන එක. ක්‍රීඩාව කියන දේ අපිට ගොඩක් බෙනිෆිට්ස් තියෙන දෙයක්. සමහර වෙලාවට يعني සාමූහික ක්‍රියාකාරකම් කරන්න දරුවාගේ පෞරුෂය වර්ධනය වෙනවා, මතක ශක්තිය, එතකොට නිින්ද යන එකට හැම දෙයකටම ක්‍රීඩාව කියන දේ ගොඩාක් වැදගත්. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක දෙමව්පියෝ ටිකක් මේක හරි අමාරු දෙයක් කරන්න. මොකද අපි දකිනවා ශිෂ්‍යත්වයේ කාලෙට ශිෂ්‍යත්වයට රෙඩි කරනවා ඕ ලෙවල් ඒ ලෙවල්. දෙමව්පියෝ ගුරුවරු සමහර වෙලාවට හිතනවා මේ විෂය විතරක් ඉල්ලීම තමයි මේ කළ යුතු දේ වෙන්නේ කියලා. ඉතින් අපි දකිනවා ග්‍රේඩ් 9 වෙනකොටම සමහර වෙලාවට කර කර ඉන්න ස්පෝර්ට්ස් ඇක්ටිවිටීස් සේරම ටික නවත්තලා ටියුෂන් වලට විතරක් ෆෝකස් කරනවා ටියුෂන් විතරක් යවනවා. ඉතින් මේක හරිම භයානක දෙයක්. මොකද ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වෙච්ච පමණින්ම ඔබේ දරුව ශක්තිමත් දරුවෙක් වෙන්නේ නැති නිසා. ඉතින් ඒක සානිතක තමයි වැදගත් දෙයක් මේ නිව්යෝක් වල විශ්වවිද්‍යාලයක හොයාගෙන තියෙනවා. ක්‍රීඩා කරන දරුවගේ මොලේ මොනවාද මේ මස්තිෂ්කය වර්ධනය 30%කින් වර්ධනය වේගය වැඩි කියලා සාමාන්‍ය ඔව් සාමාන්‍ය ළමයිගේ මස්තිෂ්කයේ ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ තික්නස් එක වැඩි කියලා සාමාන්‍ය ළමෙක්ට වැඩිය කියලා මොකද මමට මතකද වොෂින්ටන් නැත්නම් නිව්යෝක් විශ්වවිද්‍යාලේ කරපු සමීක්ෂණයකින් පෙන්නලා තියෙනවා ඔව් හොයාගෙන තියෙනවා ඉතින් ඒ තරම් පුංචි කාලේ ඉඳලා ක්‍රීඩාවට යොමු කරන එක හරි වැදගත්. සමහර වෙලාවට දැන් මේ කාලේ දැන් ආපහු කොවිඩ් වේගෙන් පැතිරෙනවා. ඉතින් අපි දන්නවා දරුවන්ට එළියට යන්න විදිහක් නැහැ, ක්‍රීඩා කරන්න විදිහක් නැහැ. ඉතින් කොහෙටවත් එක්කයි යන්නම අවශ්‍ය නැහැ. සමහර වෙලාවට ඔබට පුළුවන් පැය භාගයක් විතර දරුවත් එක්ක සින්දුවක් දාලා හොඳට ඩාන්ස් කරන්න. එහෙම නැත්නම් මොනවා හරි බැඩ්මින්ටන් ප්ලේ කරන්න. එහෙම නැත්නම් ස්කිප්පින් එක්සයිස් එකක් දරුවගේ වයසත් එක්ක මේ වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. ඊළඟ දේ තමයි මේ සම වයසේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්න. දැන් ඕකටත් චුට්ටක් දෙමාපිය හරි බයයි නිල්මිනි. මොකද අපි හිතමුකෝ ඕ ලෙවල් ඒ ලෙවල් කරන දරුවෙක් නම් ටිකක් සම වයස්වල දරුවා ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. සමහර වෙලාවට මගේ පුතා ආශ්‍රය කරන යාළුවා සිගරට් එකක් බිව්වොත් මං හරි බයයි අප්පෝ මේකෝල්ල ආශ්‍රය කරලා මගේ එකත් සිගරට් බොන්න පුරුදුනොත් කියලා හම්බල තාත්තල ගොඩක් වෙලාවට කරන්නේ දරුවාව ගෙදර හිර කරගෙන හදන එක. ඉතින් මේක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මොකද සමහර වෙලාවට මේ වගේ අපි දරුවව හිර කරගෙන හදන්න ගියොත් විවිධ ෆෝබියා තියෙන පෞරුෂයන් දරුවන් තුළ ගොඩනගෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෝෂල් ෆෝබියා සමහරට සමාජයට යන්න බෑ, කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ නේද? දැන් අපි දන්නවා දරුවෙක් වුණත් විවාහයට ගිහාම රැකියාවකට ගිහාම අලුත් පරිසරයකටනේ. එතකොට යාළට ඒ සමාජ කුසලතා නැති වුණාම නිතර ගැටලු ඇති කරගන්න පරිසරයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් එහෙම අනිතක තමයි දරුවා ආශ්‍රය කරන යාළුවොත් ගැන ඔබ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඔබේ අධීක්ෂණයේ යටතේ සම වයස දරුවන්ව ආශ්‍රය කරන්න දෙන්නත් ඕනේ. ඉතින් ඔබට පුළුවන් ඒ වගේ ගැටලුවක් තියෙන දරුවෙක් ඔබේ දරුවටත් ඉන්නව නම් යාළුවෙක් විදියට ඒ දරුවත් දරුවෙක් කියලා හිතලා ඒ දරුවටත් උදව් කරන්න නේද? අයින් කරලා දාන්නේ නැතුව. ඊළඟ දේ තමයි දරුවව ඇගයීමට ලක් කරන එක. ඒකත් ගොඩාක් වැදගත්. පුංචි කාලේ ඉඳලා පොඩි පොඩි දේවල් දරුවව අගයන එක. මොකද ඒකෙන් දරුවා තුළ විශාල මේ ආත්ම අභිමානයක් ගොඩනැගෙනවා. මට පුළුවන්, මම හරි ශක්තිමත්. මොකද සමහර දරුවෝ අපි ළඟට එනවා නිර්මිනි ඉගෙනගෙන නැහැ. සමහරට ඕ ලෙවල් ෆේල්, ඒ ලෙවල් ෆේල් වෙච්ච පමණින් ඇහෙන මානසික පීඩනයකට ගිහිලා. නමුත් අපි සමාජයේ සමහර يعني සමහර ඉස්සරහට කලාවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාර වලින් වෙන්න පුළුවන්. ඉස්සරහට ගිය හරි විශාල පෞරුෂයන් දැකලා තියෙනවානේ. අධ්‍යාපනය නැහැ. නමුත් කුසලතා අතින් ඉස්සරහට ගිහිල්ලා පරිපූර්ණ වෙච්ච අය.